අයිබෝන් ඔබ අදත් පැතිකට වැඩසටහන සමග 2022 අප්‍රේල් මාසෙන් පස්සේ අපිට වට ගානකදිම බලධාරීන් රජයේ නිලධාරීන් කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟතාවයක් ඇති කරගන්න අපි කටයුතු කරගෙන යනවා ඒ ඔස්සේ අපට මූල්‍ය සහන ලැබෙනවා ලබන මාසෙම එක් කරන්න පුළුවන් තව මාස දෙකකින් කරන්න පුළුවන් ආදී වශයෙන් දැන් අපි 2022 අගටම ඇවිල්ලා මේ කියන ගිවිසුම තාම අවසාන වෙලා නැහැ සකස් වෙලා නැහැ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ලැබෙන බව පේන්න නැහැ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට එන්න බැරි වුණොත් අපිට මොනවද තියෙන විකල්ප අපිට යම් විකල්ප තියෙනවද මේ ගැන අපිට අලුතෙන් හිතන්න පුළුවන්ද ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ආසියානු කලාපයේ විශ්වවිද්‍යාල ගණනාවක සිංගප්පූරුවේ නැන්යන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඇතුළු විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයෙක් වැටියට කටයුතු කර අධ්‍යක්ෂීම් තියෙන ජාත්‍යන්තර කටයුතු විශ්ලේෂක ආචාර්ය කාලිංග සෙනවිරත්නට සුබදාසන කාලිංග සුබදාසන අසෝක අයබෝ කාලිංග දැන් අපි නිතරම කතා කරනවා මේ IMF එකත් එක්ක එකඟතාවයක් ඇති කරගන්න ඕන සහය ඕන ආදී වශයෙන් 2012 විතර මේ IMF සංවිධානයේ කොහොමද ඒගොල්ලන්ගේ ඡන්දය දෙන්නේ ඒගොල්ලන්ගේ ව්‍යුහය කොහොමද ඒගොල්ලන් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන් බටහිර රටවල් වලට විකල්පව ඇති වෙන මේ BRICS සංවිධානයේ රටවල් වගේ විවේචන එල්ල කරා නේද ඒගොල්ලෝ මේක මේ ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ කරන විදිය ගැන බරපතල විවේචනයක් ගෙනව නේද ගෙන ප්‍රශ්න තිබුණා හුඟ කාලෙක ඉඳන් දැන් 1997 ආසියානු අර ඉකනොමික් ක්‍රයිසිස් තිබුණ කාලේ ඉන්ඩුනීෂියාව අසංකිරහම සුවහට අසංකිරහම ගිවිසුම ඒකේ මේ IMF එකේ මේ ලොක්කා මෙහෙම අත දාගෙන සුවහට පිටිපස්සේ හිටියා ඉතින් ඒ පින්තුරේ හොඳට පේනවා IMF එක මේක යටත් විජිට වගේ සලකන්නේ ආසිය රටවල් ඒ කාලෙම ඩොක්ටර් මහටියම් මොහම්මඩ් මැලේෂියන් ප්‍රයිම මිනිස්ටර් යන්නේ නැහැ IMF එකට එයා යන්නේ ඉබ්‍රාහිම් ෆිනෑන්ස් මිනිස්ටර්යි මේ අහක්ුණේ ඒක මත අහක් කිරුවේ අන්න ඉබ්‍රාහිම් ඊට පස්සේ මහටිය ගිහිල්ලා ෆිනෑන්ෂල් කන්ට්‍රෝල්ස් කරන්සි කන්ට්‍රෝල්ස් දාලා ඉකනොමික නගල ගත්ත IMF නැතුව පස්සේ ඒක ආජන්ටීනට IMF එකට යන්නේ නැතුව මහටිය කරපු එකම කෙරුවා මැලේෂියා මහතිර් මොහම්මඩ් කරපු එක ඒගොල්ලෝ කොපි කරගත්ත ආර්ජෙන්ටිනාව ඔව් ආර්ජෙන්ටිනාවට ඉතින් ඒ කාලෙන් තමයි දැන් හුඟ කාලෙක ඉඳන් චීනය ඉන්දියාව බ්‍රසීලය ඒ වගේ රටවල් කීපයක් කියන්නේ මේගොල්ලන් මේක කන්ට්‍රෝල් කරන්නේ ඇමරිකනුයි මේ යුරෝපේ ජපානෙ ටික දුරකට ඉතින් ඒකේ වෝටිං රයිට්ස් කියලා තියෙනවා ඡන්ද හිමිකම් හිමිකම් ඒකත් මේගොල්ලෝ කන්ට්‍රෝල් කරන්නේ ඒකට ඒ කියන්නේ IMF එකේ ඡන්ද දීමේ හිමිකම පාලනය කරනවා කියලා ඔබ චෝදනා කරනවා බටහිර රටවල් වලට ඔව් ඉතින් දැන් ඔය 2012 කාලේ මම හිතන්නේ බටහිර රටවල් වලින් කිව්වා චීනට වැඩියෙන් සල්ලි දාන්න කියලා. IMF එක නුඹ බටහිර රටවලට සල්ලි අඩුයි දැන්. ඉතින් චීන කිව්වා අපි සල්ලි දාන්නම් හැබැයි අපිට වෝටිං රයිට්ස් වැඩියෙන් ඕනේ කියලා. ඉතින් ඡන්ද බලය වැඩියෙන් ඕනේ කියලා. ඔව් ඉතින් එතන තියෙන ඒගොල්ලොත් කේවල් කිරීමකට ගියා. ඔය ලියපු නැටි ගිවිසුමක් වගේ තියෙන හැමදෙස්සම IMF එකේ ඩිරෙක්ටර් ජෙනරල් යුරෝපියන් කෙනෙක් වෙන්න ඕනේ වර්ල්ඩ් බැංක් එකේ ඇමරිකන් කෙනෙක් එන්න ඕනේ කියලා. ඉතින් ඒ කාලේ ආසියාට වුණනම් ආසියාවෙන් කොරියාවෙන් කොහින්ද මේ වර්ල්ඩ් බැංක් එකේ ඩිරෙක්ටර් ජෙනරල් කරන්න හැදුවා. ඇමරිකාව දැම්ම ඇමරිකන් ඉකනොමිස් කෙනෙක් කොරියන් ඩිසෙන්ට්. හැබැයි ඇමරිකාවේ හැදිච්ච එක. ඒ වගේ වෙන උපාය උපක්‍රම පාවිච්චි කරා. ඔව් ඒවා ඉතින් ඒකින්ද තමයි ඔය රටවල් කිවින අපිට වෙනම ෆිනෑන්ෂල් ආකිටෙක්චර් එකක් ඕනේ කියලා. මූල්‍ය ආකෘතියක් ඕනේ කියලා. ඉතින් ඒක දැන් මේක වැදගත්. මොකද මේ දැන් 2012 දී ආචාර්ය කාලිංග සෙනවිරත්න ඉතාම නිවැරදිව මතක් කරා වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු පිළිබඳ ලෝකේ දකුණේ රටවල් විශේෂයෙන්ම BRICS රටවල් බ්‍රසීලය රුසියාව ඉන්දියාව චීනය දකුණු අප්‍රිකාව කියන රටවල් එකතු වෙලා මේ බටහිර මතයට විරුද්ධව යම් මතයක් ගොඩනගනවා මේකේ 2012 දී ඇමරිකානු ඩොලර් බිලියන 75ක මුදලක් ඇමරිකන් ඩොලර් බිලියන 75ක මුදලක්
එකතු කළා මේ අය කියනවා මේ IMF එකේ ණය දෙන ක්‍රමය යලි සලකා බලන්න මේක ගැන අලුතෙන් හිතන්න කියලා. දැන් මේ BRICS එකේ මතුවෙච්ච මතුවීම මේ මේ වගේ ආර්ථික සහයෝගීතාවය IMF වගේ ඒවට ඕල්ටර්නටිව් එකක් හැටියට නැත්නම් විකල්පයක් හැටියට නේද මතුවෙන්නේ? ගියස් මේ සෙප්තැම්බර් වල ඉන්දියාවේ විදේශ අමාත්‍ය මේ ජයසංකා ආචාර්ය සුබ්‍රමණියම් ජයසංකර මේ කතාව දුන්නා ශ්‍රී ලංකා යුනිවර්සිටි එකේ බැංකොක් වල මම හිටින හිටියා. ඉතින් මම යකින් ඇහුවා ප්‍රශ්නේ මම ඇහුවා දැන් ඔය ලංකාව ගිහිල්ලා තියෙන IMF එකට මේ ඉල්ලන්න නෑ ඉල්ලන්න මේ බේල් අවුට් එකට BRICS බැංක වලට බැරිද ලංකාවට බේල් අවුට් එකක් කරන්න මේ හදලා දෙන්න. හැබැයි ඒක කරන්න චීනෙටයි ඉන්දියාවටයි එකඟ වෙන්න ඕනේ කියලා. ඉතින් ජයසංකා හිනා වෙලා පොඩ්ඩක් හිනා වෙලා මට කිව්වා මේ ඇත්තට ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවයි චීනෙ එක්කව වුණොත් BRICS බැංක එක පුළින් ලංකාවට වඩා තව රටවලුත් බේල් අවුට් කරන්න පුළුවන් කියලා. හැබැයි එතකොට තීරුම් කෙරුවා අපේ ප්‍රශ්නෙට මේ ලඩාක් වල අර බෝඩිගේ තියෙන ප්‍රශ්න ඒක විසඳන්න පුළුවන් නේ. චීනය සහ ඉන්දියාව අතර තියෙන දේශසීමා අර්බුදය මේවට හරස් කපලා තියෙනවා. මොකද ඒක චීනයටයි ඉන්දියාවටයි එකතු වෙලා සහයෝගයෙන් වැඩ කිරීමට යම් සීමා පනවලා තියෙනවා. නමුත් මේ BRICS සංවර්ධන බැංකුව එහෙම නැත්නම් නව සංවර්ධන බැංකුව කියලා හඳුන්වන මේ බැංකුව ඇමරිකන් ඩොලර් බිලියන 100ක් දාලා වැඩ කරන්න පටන් ගන්න සාකච්ඡා වුණා. මේ පිළිබඳව යම් ගිවිසුම් වලට ආවා. දැන් කාලිංග කියන්නේ මේ ආචාර්ය ජයශංකර වගේ අය මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා, මේ උදව් කරන්න පුළුවන් කියන එක IMF එකට විකල්ප වශයෙන්. මට තේරුම් ගත්තේ ජයශංකර කිව්වේ චීනෙට ඉන්දියාවට එකහු වෙන්න පුළුවන් නම් ඔය ලංකාවට ඔය ප්‍රශ්නෙත් නැහැ. ඔය වගේ ප්‍රශ්න ලංකාවගේ ප්‍රශ්න තිබුණ ගොඩක් වෙන රටවල තියෙනවා. ඒව ඔක්කොම අපිට උදව් කරන්න පුළුවන් කියලා. හැබැයි ඔකට චීනෙ ඉන්දියාවේ එකහු වෙන්න ඕනේ කියලා. ඇත්තටම කලින්ග හිතන විදියට දැන් මේ චීනය සහ ඉන්දියාව එක පැත්තකින් BRICS සංවිධානය ඇතුළේ එකට වැඩ කරනවා. ලෝකේ නැගී එන ආර්ථිකයන් ගානක්, ලෝකේ ඉතාම බල කේන්ද්‍රයක් බ්‍රසීලය රුසියාව මේක ඇතුළේ වැඩ කරනවා. BRICS ඇතුළේ ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව. දැන් මේකට අලුතෙන් මේකට එකතු වෙන්න සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව කියන රටවලුත් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ BRICS එකේ බලය වැඩි වෙනවද? දැන් මේක ලොකුම ප්‍රශ්නේ තමයි චීන ඉන්දියාව එකහු වෙන්න ඕන. චීන ඉන්දියාව ඔය තියෙන ඔය බෝලිකේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් හුඟක් වෙනසක් කරන්න පුළුවන් ලෝකේ ග්ලෝබල් ෆිනෑන්ෂල් ආකිටෙක්චර් කියන එකට. දැන් ඒක ගැන මේ හුඟක් කතා ගිය අවුරුදු වල කතා කරලා තියෙනවා. දැන් මේ ඉන්දියාව, රුසියාව, චීනය ඒගොල්ලෝ කියන්නේ බිල්ඩින් නිව් ෆිනෑන්ෂල් ආකිටෙක්චර් කියලා. දැන් ඒගොල්ලන්ට ලෝකයේ නව මූල්‍ය ආකෘතියක්, නව මූල්‍ය ප්‍රවේශයක් ගන්න ඕන කියන අදහස් තමයි ඔවුන් කියන්නේ. අලුතෙන්ම මේ මූල්‍ය ගෘහය අලුතෙන් ප්‍රතිනිර්මාණය කරන්න ඕන කියලා. ඕකෙටින් ලොකුම ප්‍රශ්නේ හොන්ටට ඕක දැන් පේනවා යුක්‍රේන් ප්‍රශ්නෙන් පස්සේ. අර ඇමරිකාව ස්විෆ්ට් සිස්ටම් එකෙන් බ්ලොක් කරනවා ඒක පාවිච්චි කරන එක විදි. දැන් ඒක තුලින් තමයි ඔය සල්ලි ලෝකවට යනකොට ඒක තුලින් යන්න ඕනේ. ඒක ඇමරිකාව කන්ට්‍රෝල් කරන්නේ. දැන් ඕක යුක්‍රේන් මේ යුද්ධෙන් ඉස්සෙල්ලා ඉඳන් කතා කරුවා. ඔය BRICS වල කතා වුණා. ඒකට අනිත් එක ෂන්හායි කෝපරේෂන් ඕර්ගනයිසේෂන්. ඒක ඉන්දියාව, රුසියාව, චීනයි සෙන්ට්‍රල් ඇමරිකන් රටවල ඕක ඉන්නවා. ඒකෙන් ඒගොල්ල කතා කරුවා මේ මේක US ඩොලර් එක පාවිච්චි කරන හින්දා තමයි ස්විෆ්ට් සිස්ටම් එක ඇතුලින් යන්නේ. ඇමරිකාවට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. US ඩොලර් එක පාවිච්චි කරන්නේ නැතුව වෙළඳම් කරන්න. දැන් පටන්ගෙන තියෙනවා. දැන් ඉන්දියාවත් රූබල් එකවුන්ට්ස්, රුපී රූපල් එකවුන්ට්ස් වලින් චීනෙන් ගන්නවා තෙල්. දැන් මේ දැන් සුමනක් ඉස්සෙල්ලා සී ජින්පින් සෞදි අරේබියා ගියාම ඒගොල්ලෝ එකඟ වුණා යුවාන් වලින් තෙල් ගන්න. දැන් ඒක හරි වැදගත්. මේ මොකද 1974 සෞදි අරේබියාව ඇමරිකාව එක්ක එකඟ වුණා සෞදි තෙල් විකුණන්නේ ඇමරිකන් ඩොලර්ස් වලින් විතරයි කියලා. ඒකෙන්ද ඇමරිකාවට ලොකු මේ පව එකක් ආව ලෝකෙ වටේම ඉකනොමික් ඕඩර් එකේ. ඒ කියන්නේ අවුරුදු 48කට කලින් ඇමරිකාව මේ පොරොන්දුව ගන්නවා සෞදි අරාබියාව. සෞදි අරාබියාව. තෙල් නිපදවන්නේ සෞදි අරාබියා වුණාට ඒගොල්ලෝ විකුණන්න ඕන ඩොලර් වලින්. ඩොලර් වලින්. ඉතින් ඒකින්ද මේ ඊට පස්සේ දැන් ඕක කඩන්න හැදුවා, ඕක වෙනස් කරන්න හැදුවා මේ සදාම් හුසේන්, ගදාෆි, ඒ තුත මේ සිරියා.
අපි දන්න මොකද ඇමරිකාව කෙරුවේ කියලා ඒ රටවල වලට. හැබැයි දැන් චීනය ඔක වෙනස් කරන්න හදන චීන බලවත් වැඩි. මේ ඉරාකේ ගඩාෆිට කෙරුවා වගේ කරන්න දැන් රුසියාවට එක්කවෙලා තියෙනවා. ඉන්දියාවට ඇත්තෙන්ම එක්කවෙලා තියෙන්නේ. දැන් ඔය ජය සංඝ කියන ඒවා ඇහුවොත් එහෙම පේනවා හොඳට ඉන්දියාවත් මේ විශ්වාස කරනවා මේක වෙනස් කරන්න ඕනේ කියලා. මේ ඩොලර් එකෙන් කරන වෙලනවා. ඉතින් දැන් මෙතන අපි හරි ඉන්ට්‍රෙස්ට් එකක ඉන්නේ දැන්. කලින්ක දැන් මේ ඇතුලේ තව වැදගත් දෙයක් තියෙනවානේ. මොකද දෙසැම්බර් මුල චීන නායක ෂී ජින්පින් සෞදි අරාබියාවට යාම සහ සෞදි අරාබිය එයාට දීපු පිළිගැනීම. මුළු ලෝකෙම දැඩි අවධානයට ලක් වුණා. දැන් මේ රටවල් දෙකම පොදු එකඟතාවයක් තියෙනවා නම් තියෙන්නේ ඒ දෙගොල්ලන්ටම ඇමරිකාවෙන් පණවලා තියෙන සම්බාධක. මොකද චීනේ උයිගර් ප්‍රදේශයේ අයගේ ප්‍රශ්නය උඩ චීනෙන් බාණ්ඩ ඇමරිකාවට ඒ පළාත නිෂ්පාදනය කරන බාණ්ඩ ඇමරිකාව බාරගන්නේ නැහැ. අනිත් පැත්තෙන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ චෝදනා මත සෞදි අරාබිය මානව හිම්කම් කඩන රටක් හැටියට ඇමරිකාව නම් කරලා තියෙනවා. එතකොට දැන් මේ ඇමරිකානු විරෝධයද අලුත් මිත්‍රත්වයන් හදන්? මම හිතුවා හුඟක් රටවල් දැන් ටික කාලෙක ඉන්නන් මේ ඇමරිකාව යුරෝපේ යුරෝපේ යුනියන් එකයි ඇංගලි ගහන එක මානව හිමිකම් පාවිච්චිලා අපි ලංකාවේ හොඳට දන්නවා. ඒක ලංකාවට නෙවෙයි ඒ වගේම වෙන රට කීපයක කළා තියෙනවා. ඒක එක ට්‍රේඩ් පාවිච්චි කරන වෙපන් එකක් හැටියට හියුමන් රයිට්ස් ඇන් ට්‍රේඩ්. ඉතින් ඕක කියන්නේ මේක වෙලදාමට මේක පාවිච්චි කරනවා. හියුමන් රයිට් ටු වෙලදාමයි ඔක්කොම එකට ගෙනල්ලා ඒකට ස්විෆ්ට් සිස්ටම් එකකින් සැන්ක්ෂන් එක දාන්නේ ඇමරිකාව අර මේ ඩොලර් වලින්. ඉතින් ඕක කඩන්න දැන් මුඟ කාලෙක ඉඳන් කතා කරගෙන හිටපු දෙයක්. යුක්‍රේන් වල වෙච්ච එකෙන් පස්සේ ඊට පස්සේ යුක්‍රේන් වල යුද්ධය ඇති වුණාම මේ ඇමරිකාව ඉකනොමික් සැන්ක්ෂන් දැම්මේ වෙන රටවල් වලටත් ඕක බලපෑවා. ඇත්තටම ලංකාව වුණත් උච්ච දුරට යන්නේ අර පුළුවන් වුණා නම් රුසියාවෙන් තෙල් ගේන්න බැරි වෙන ස්විෆ්ට් සිස්ටම් එකෙන් බ්ලොක් කරලා ඉන්ෂුරන්ස් ෂිපින් පේමන්ට්ස් එහෙම. ඉතින් ඒ වගේ පව එක තියෙනවා මේ රටවල් වලට ආණ්ඩු වෙනස් කරන්න රටවල් වල. ඒ ඕක තමයි චීනෙට ආස නැට්ට සෞදි අරේබිය හුඟක් රටවල ඕකට ආස නැ ඔය පව එකට. ඉතින් දැන් ඕක කඩන්න තමයි හදන්නේ. ඒක දැන් හුඟක් දුරට යනවා. මේ මම හිතන්නේ ඒක නැවතී කියලා. ඉතින් දැන් ඔය බැලුවොත් චීන දැන් 18%ක් ඒගොල්ලන්ගේ තෙල් ගේන්නේ සෞදි අරේබිය වලින්. සෞදියෙන් තමයි මිලදී ගන්න. ඔව් මිලදී ගන්න. දැන් ඕක යුවන් වලින් කරනවා නේ ලොකු ගානක්. ඒකට දැන් ෂී ජින්පින් ගියාම ගිවිසුම් 34ක් අත්සන් කළා තියෙනවා. ඒකෙන් එකක් තමයි Huawei ටෙක්නොලොජි කම්පැනි එක චීනේ. ඒගොල්ලෝ හදන්න යනවා හයිටෙක්. මොකද නූතන තාක්ෂණික නගර. නගර කීපයක් හදන්න යනවා සෞදි අරේබිය වල. ඉතින් දැන් Huawei එක හුඟක් බ්ලොක් කරන්න හදනවා ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩා එක්කහුවෙලා. මොකද ඒක තර්ජනයක් මේගොල්ලන්ගේ හයිටෙක් කම්පනිස් වලට. දැන් මේක සෞදි අරේබියයි චීනය එක්කහුවෙලා සෞදි අරේබියයි ඕවා හදන්න පටන් ගත්තම ඕක යනවා අනිත් අරාබි රටවලට. කලින්ග දැන් අපි මේ අමාරු වෙලාවේ අපිට උදව් කරයි අරයා උදව් කරයි මෙයා උදව් කරයි කියලා බලන් ඉන්නවට වඩා අපි අලුතෙන් අපිට උදව් ගන්න පුළුවන් තැන් අඳුර ගන්න ඕන නේද? දැන් ඔබ කිව්වා මේ බ්‍රික් සංවිධානය ලෝකේ අලුත් රටාවක් ගොඩනගනවා. ඒ වගේම මේ ආසියාන් සංවිධානය රටවල් 10ක් තියෙනවා මේ ආසියාන් සංවිධානය ඇතුලේ. මේවයින් බැරිද අපිට උදව්වක් ගන්න? අපි අලුතෙන් මේක ගැන ප්‍රවේශයක් ගන්න ඕන නේද? ඔව් දැන් ආසියාන් රටවල් 10 ඇතුලේ තියෙනවා මේ කරන්සි ස්වැප් ඇග්‍රීමන්ට් කියලා එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සමාජිකයන්ද උදව් වෙන්න ඔය ඉකනොමික් මේ ප්‍රශ්නයක් අහම මම ඒක සාකකෙත් තියෙනවා. පැහැදිලිවම මොකද දැන් මේ කරන්සි ස්වැප් කියන එක මීට අවුරුදු දෙකකට කලින් ලංකාවේ දැනගෙන හිටියානම් ඒ මූල්‍ය විෂය පිළිබඳ ලොකු දැනුමක් තියෙනා විතරයි. හැබැයි දැන් අපි හැමෝම කරන්සි ස්වැප් ගැන දන්නවා. මේ හදිසි ණය හුවමාරු ක්‍රමය සහ කලාව ගැන අපිටත් දැන් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අසෝක මුලදි කිව්වා ඔය මේ කතා වෙන හැමදෙස්ම IMF එකට යන්න දෙපා එපාර කියන එක කියලා. දැන් IMF එකෙන් ඔක ගිවිසුම අත්සන් කෙරුවත් මම හිතන්නේ ඩොලර්ස් බිලියන් 2.9ක් වගේ. 2.9ක් වගේ තමයි. දැන් ඉන්දියාව මම හිතන්නේ බිලියන් 3ක් විතර. බිලියන් 4කට ආසන්න විවිධ පහසුකම් අපිට දුන්නා 2022 අවුරුද්දට විතර. මාස දෙකක් විතර ඉස්සෙල්ලා මම කීවා චීනේ
එකටකා ලංකාවටලටන බිලියන් පහක් විතර ගන්න ඔල්ටනටිව එකක් හැටියට IMF යන් නැටුව ඉතින් ඒකට අහම තමයි ඔය බ්‍රික්ස් ප්‍රශ්න මම ජයත සංගයෙන් ඇහුවේ ඒකට දැන් තව එකක් තියෙනවා ශංහායි කෝපරේෂන් ඕගනයිසේෂන් කියලා ඒකේ ඉන්දියාව රුසියාව චීනේ සෙන්ට්‍රල් ඒෂියන් රටවල් දැන් සෞදි අරේබියාට ඒකට එක්කව වෙන යනවා ඒකත් ඩිවලොප්මන්ට් බැංක් එකක් දැන් හදන්න සෙටප් කරන්න හදන දැන් ඉන්ටර් බැංක් කන්සෝටියම් කියලා එකක් දැන් සෙටප් කරලා ඒ දැන් බ්‍රික්ස් වගේම ඩිවලොප්මන්ට් බැංක් ඒ තුනේ දෙකම බැලුවම ඒ දෙකේම බැංකු දෙකක් තියෙනවා ඩිවලොප්මන්ට් බැංකු දෙකක් IMF එකට යන්න නැතුව උදව් ගන්න පුළුවන් හැබැයි තාම ඒගොල්ලන්ට නෑ ටෙම්ප්ලේට් එකක් කියලා හදලා මේකට ආකෘතියක් හදාගෙන දැන් ඕක ලංකාව හොඳ උදාහරණයක් වෙන්න පුළුවන් ඕක හදන්නේ ආකෘතිය ඒකට දැන් ලංකාවෙන්ම ගිහිල්ලා ඉල්ලන්න ඕනි උදව්ව මොන මේගොල්ලෝ ඉන්නේ මේගොල්ලෝ නැති හින්දා ප්ලෑන් එක දැන් අනිත් අතට බැලුවොත් දැන් ඇයි අපි මේ රටවල් වලට විශේෂයෙන් මේ ආසියාන් රටවල් එක්ක අපේ සම්බන්ධකම අඩු වුණේ මොකද සිංගප්පූරුව මැලේසියාව ලාඕස් කාම්බෝජය ඉන්දුනීසියාව බ්‍රූනායි මේ ඔක්කොම ඉන්නවා ආසියාන් එකේ අපිට ප්‍රවේශයක් නැද්ද අපිට ඉඩක් නැද්ද මේකට ඇතුල් වෙන්නේ ඕකේ දැන් මම සිංගප්පූරුව අවුරුදු 20කට වැඩ කෙරුවා ඒ ආසියාන් රටවල් එක්ක හරි කිට්ටුවෙන් වැඩ කෙරුවා ආසියාන් සෙක්‍රටරියට් එකෙන් මම කන්සල්ටේෂන් කරලා තිනවා මම හැමතිස්සෙම හිතන්නේ මොකද ලංකාව එක්ක හුන්නේ නැට්ට ආසියාන් රට හරි ලේසි අපිට ආසියාන් අය එක්ක වැඩ කරන්න දැන් ආසියාන් එක හදන කාලේ ලීකොන් නියු ලංකාවට ආරාධන කෙරුවා එක්ක හුන්නේ කියලා ඒ කොයි කාලේද දල්ලි සේනනායක ප්‍රයිම මිනිස්ටර් කාලේ මුල අවස්ථාවෙම ලංකාවට ආසියාන් එකට එන්න කියලා ආරාධනා කළා ඒක ඇනවුන්ස්මන්ට් එක දවස් 3කින් පරක්කු කෙරුවා ලංකාව කියනකම් එක්කහු වෙන්න දෙපාද කියලා එකගතාවය එනවද නැද්ද කියන එක බලන්න පස්සේ ලංකාවෙන් කිව්වා බෑ කියලා මොකද මට ආරංචි විදිහට ඒකල් දල්ලි සේනනායකට කිට්ටු වැඩ කරපු කෙනෙක් කිව්වේ ලංකාව චීනේ අප්සෙට් කරගන්න ආසුන් නැහැ ඒ කාලේ ඒ රටවල හතරට පහද තිබුණේ ආසියා ඒක අර කමියුනිස්ම එයි කියලා ඒකට ප්‍රොටෙක්ට් කරන ආසියා වැඩුවේ චීනයට විරුද්ධව චීන මේක සංකල්පමය වශයෙන් ගත්තොත් හරි පැහැදිලි කාරණාවක් මුල් වටේ ආසියානු සංවිධානය ගොඩනැගෙන්නේ කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වීමට එරෙහිව ඊට විරුද්ධ බලවේගයක් ඇරෙට තමයි ආසියානු සංවිධානයේ මුල වටේ හැදෙන්නේ ලංකාවේ ඒ කාලේ චීනෙක් චීනයට කිට්ටුයි මේ දල්ලි සේන නායක කාලේ ඒකයි දැන් මට ආරංචි විදිහට ඒකයි ලංකාව එක්කහු නැටි ආසියාන් වලට දැන් මම හිතන්නේ එක්කහු වුණා නම් අද දවසේ ලංකාව ගොඩක් වෙනස් වෙන්න තිබුණා අනිත් කාරණේ තියෙන්නේ ලංකාව මේ වගේ දේවල් බලද්දී හුඟක් හිතනවා අලුතෙන් දෙයක් අපි කරන්න ඕනද මේ ඉන්න යාළුවෝ අපිට නැති වෙයිද කියලා අලුත් දෙයක් කරන්න ගියොත් මේක අර අපි කියනවා මේ ඇපල් කරත්තේ බිම වැටෙයිද කියලා අපි කල්පනා කරනවා ඔබ මොකද හිතන්නේ මේ අපි වැටිලා තියෙන තත්වයේ හැටියට අපිට එහෙම අලුතෙන් හිතන්න වෙයිද ඇත්තම දැන් අලුතෙන් හිතන්න කාලයක් තමයි මේ කලාපය ආසියානු කලාපේ තියෙන ඇත්තම ඒකට දැන් ගිය දෙසැම්බර් වල ඇරියා රේල්වේ එකක් අලුත් රේල්වේ එකක් ලාඕස් වල කවදාකවත් රේල්වේ එකක් තිබුණේ නැහැ මේක චීනේ ඉඳන් ලාඕස් වියන්ටියන් කනෙක් කරන්න රේල්වේ එක හදලා මුළු ස්ටාෆ් එකම රේල්වේ ස්ටාෆ් එකම ලාඕෂන්ස්ව ට්‍රේන් කරුවා එන්ජින් ඩ්‍රයිවර්ස් ලගේ ඉන්න ඇටෙන්ඩන්ස් ලගේ ගාඩ්ස්ලා ට්‍රැක් මේන්ටෙනන්ස් ඔක්කොම මුළු ස්ටාෆ් එකම දැන් පුළුවන් චීනේ ඉඳන් මේ ටුවරිස්ට්ලට එන්න බඩු ගේන්න චීන නම් සිංගප්පූර් එනකන් රේල්වේ එකේ ඒ කියන්නේ ඔබ කියන ගොඩබිමෙන් එන්න පුළුවන් ගොඩබිමෙන් එන්න පුළුවන් නෑ සවුත් චයිනා සී කූප නෑ දැන් එතනින් එන්න පුළුවන් මේ සිංගප්පූර් රේල්වේකින් ඒකට දැන් අනිත් පැත්තේ ඉන්දියාවකට චීනේ කෙනෙකුට සංචාරකයෙකුට නැග්ගොත් චීනෙන් එන්න පුළුවන් සිංගප්පූරුවට ගොඩබිමේ ඉතින් දැන් ඒක ඔක්කොම දැන් චීනෙන් පේන්නේ මේක ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් හැටියට බටහිර වැඩිම ඇමරිකාවට පේන්නේ මේක මිලිටරි ප්‍රොජෙක්ට් එකක් හැටියට දැන් මේ ආසියාන් සංවිධානයත් එක්ක අපි කල්පනා කරොත් අපිට මෙතෙන්ට ඇතුල් වෙන්න නම් අපි කොයි වගේද හිතන්න ඕන මොන පැත්තෙන්ද මේ වෙලාව අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් ලංකාවට ආසියාන් එකට එක්කහු වෙන්න අමාරුයි මේ කාලේ මේගොල්ලන් මේ කාලේ මම දන්න මම ආසියාන් අයගෙන් අහලා තියෙනවා ලංකාව මෙම්බර්ෂිප් එකට ඇප්ලයි කරුවොත් ගණීද කියන එක හැබැයි ඒගොල්ලන්ට දැන්ට මීට වඩා ලොකු කරන්න ආස නැහැ හැබැයි තව මේ ඕගනයිසේෂන් එක බිම්ස්ටෙක් කියලා බේ ඔෆ් බෙංගෝල් ඉන්ස්ටෙක් සංවිධානය ඒක ලංකාවේ ඒක සමාජිකයෙක් ඉන්දියාව තායිලන්තේ මැලේසියා බංග්ලාදේශ
දැන් අවුරුදු 5ක් විතර ඉස්සෙල්ලා ඒකේ සෙක්‍රටරි ජෙනරල් මේ ඩාකාවල තියෙන්නේ ලංකාවේ එක්කෙනෙක් සෙක්‍රටරි ජෙනරල් හිටිය අවුරුදු දෙකක්. ඉතින් දැන් ඒක තුලින් යන්න පුළුවන්. ඒතර බේ ඔෆ් බෙන්ගෝල් වටේ ඔය ඔය BRI එකට වටේ මේ වරායවල් රේල්ලිස් වලින් ඩෙවලොප් වෙනවා. ඔබ හිතන විදිහට මොකද්ද අපිට තියෙන වාසිය ආසියානු සංවිධානය හා ඒකට අදාළ රටවල් එක්ක ගනුදෙනු කිරීමෙන් මේ වෙලාවේ ගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ මේ කලාපේ ඔක්කොම ආසියාවේ ලංකාවට නැගෙනහිර ඊස්ට් එකනේ. දැන් ඉන්දියාව උනත් කියන්නේ ලුක් ඊස්ට් පොලිසි කියලා. දැන් ලුක් වෙස්ට් නැතුව ලුක් ඊස්ට් පොලිසි කියලා. මොකද ඉස්සරහට මේක තමයි ලෝකේ center of the global economy in then loka aarthike kendre wenna me kalape ekilan kisima sakayak na den mama thailand eta godak yana 2008 ara european economic crisis eka hama e wenakan europe tourism mata tamai thailand te tourism trade eka athi une european in eka adu una hungak adu ada wenakan adu vela haba ada ekolan eka prashnayak na chining 2019 pandemic එකෙන් ඉස්සෙල්ලා චීනෙන් මිලියන් 15ක් විතර ආවා. ඉන්දියාවෙන් මිලියන් 8ක්. චීනෙන් මිලියන් 15ක් සංචාරකයෝ තායිලන්තයට යනවා. ඔව් ඉන්දියාවෙන් මිලියන් 6ක් 8ක් දාවා. එතකොට රුසියාවෙන් තව මිලියන් 5ක් විතර. දැන් ඒ tourism industry එක කැඩුන්නේ නැහැ. යුරෝපෙන් එන්නේ නැති වුණාට. දැන් ඒගොල්ලෝ concentrate කරන්න ආසියානු market එකට. දැන් හරියට ඉන්දියාවේ මේ දවස්වල හුඟක් ඉන්දියාවේ promote කරන ඉන්දියස්ල ගොඩක් ඉනෝ දැන්. දැන් ඉස්සර තිබුණේ ඔය pasta steak cafes thailand te verla wala thailand te tibune pataya bangkok wala den ewa indian restaurants thaya indian kemichcher kanne ekala two spicy kiyana habai indian tourists lane inda loke me widiyata me swaroopaya wenas wala aluth sangmagi sandanayan goda nagemin issarahata yanawa visheshayenma me lula disil wage aluth jayagrahane meka me brick sangvidhane අනාගතයට කොයි වගේ බලපෑමක් කරයිද මේ බ්‍රසීලයේ අලුත් නැවත ලූලා ඩි සිල්වා ආපු එක? ඒක හුඟක් උදව් වෙනවා. මම මොකද ලූලා ඩි සිල්වා තමයි බ්‍රික්ස් පටන් ගත්තම එයා තමයි හුඟක්ම උකට උනන්දු තිබුණේ. ඉන්දියාවටත් චීනටත් වඩා මේ ඉතින් දැන් එයා අපහු බ්‍රසීලයට එන එකෙන් උකට තව උඩගැම්මක් එන්න පුළුවන්. ඉතින් සෞදි එක්ක හුනොත්. දැන් ටර්කිත් හරි ඉන්ටරෙස්ට් ටර්කි ඉස්සර ඒගොල්ලන්ගේ ඔටෝමන් එම්පයර් කියලා තිබුණා. මේ ඉතින් එයා ඒගොල්ලෝ දැන් බලන්නේ ටර්කි ලොකු ඉස්සරහට ලොකු පව එකක් හැටියට. ඒගොල්ලෝ ඉන්නේ හරියටම මැද යුරෝපයි මේ ආසියාවේ මැද. දැන් අවුරුදු 30ක් විතර ඒගොල්ලෝ හදන යුරෝපියන් යුනියන් එක්ක වෙන්න එක්ක වෙන්න බෑ. මුස්ලිම් වෙන්න ප්‍රශ්නේ යුරෝපියන්ට ඇතුල් කරගන්න නැහැ. ඇතුල් කරගන්න නැහැ. දැන් අවුරුදු 30ක් විතර නම් තුර්කිය බල ඉල්ලලා තියෙනවා ඇතුල් වෙන්න. හැබැයි යුක්‍රේනය ගත්තා. යුක්‍රේනය ගන්න උනන්දු වුණා. ඔව් උනන්දු වුණා. ඉතින් ඒක බලන්න ක්‍රිස්තියානි රටක් හැටියට ක්‍රිස්තියානි රටක් හැටියට මේක මුස්ලිම් රටක්. මේ වෙනස්කම් අපි හරියටම අඳුර ගන්න ඕන අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තේරුම් ගනිද්දි. ඉන්දියාවේ ගමන අලුත් ඉන්දියාව මෝඩිගේ ඉන්දියාව මේක වෙනදා තිබිච්ච ඉන්දියාවට වඩා වෙනස් වෙන්නේ ඇයි? ඉන්ටරෙස්ටින් මේ බැලුවම ඉන්දියාවට මම ඉන්දියාවට යනවා. ඔය මෝඩිගේ BJP පාටි එක ඒක ලොකු මූමන්ට් එකක් බැලුම් හුඟක් හරි ඉන්දියාවේ මේ ඉන්ටලෙක්චුවල් ක්ලාස් එක බුද්ධිමතුන් හුඟක් ඒකට හරි ලැඩිකමක් තියෙනවා BJP මූමන්ට් එකක් හැටියට. ඉතින් අනිත් එක හින්දු ඩෙන්ටිටි එක තියෙනවා. දැන් හින්දු අයගේ අනන්‍යතාවය රැක ගන්න BJP එක ආරා කාලයක් තිබුණනේ ඔය විහිළු කෙරුවා මේ හින්දු ග්‍රෝත් රේට් කියලා ඉන්දියාව ග්‍රෝත් රේට් එක අර බැහැලා තියෙන කාලේ 60 ගණන් වල ඉඳන් 80 වි ආර්ථික වර්ධනය පල්ලෙහාට වැටලා තියෙන හින්දු ග්‍රෝත් රේට් කියලා. දැන් ඉන්දියාවේ බලන්නේ හින්දු කල්චර් එක ඉස්ට 21st century culture කියලා යෝගා එනවා එක පැත්තකින් හුඟක් IT ඉන්ඩස්ට්‍රි එක ඉන්දියාවෙන් හුඟක් එනවා. ඒකට ඔය හින්දු කල්චර් එකත් හුඟක් පැතිරෙනවා IT පාවිච්චි කරලා. ඒක තව අර තියෙනවා මේ මම දැකලා තියෙනවා ගුජරාත් අහමදාබාද් වලයි ඩෙල්ලි වලයි තියෙනවා ලොකු හින්දු කොවිල අලුත් එකක් පරණ විදිහට හදලා. ඒක හරි ඉන්ට්‍රෙස්ටිං. ඒකට ගියොත් බලන්න හින්දුසම් ප්‍රසෙන්ට් කරන්න හැටි මේ තරුණයට එකක් තියෙනවා අර මේ බෝට්ුවකින් යනවා ඇතුලේ යනකොට ඒ හැමතිනම ගමක් තියෙනවා වේදික කල්චර් එක ඉන්ට්‍රඩියුස් කරන ළමයිට මොඩර්න් ටෙක්නොලොජි පාවිච්චි කරලා ට්‍රෙඩිෂනල් කල්චර් එක. ඉතින් ඕක තමයි ආසේ හුඟක් රටවල දැන් ඕක කියන බලන විදිහට.
ලංකාවෙන් මම හිතන්නේ ඕක බලන්නේ ලංකාවේ ට්‍රෙඩිෂනල් කල්චර් එක හෙරිටේජ් එක කොහොමද ප්‍රසෙන්ට් කරන්නේ මොඩර්න් විදිහට හැබැයි අනිත් අයව ඒකින් ඒකට මේ එක්කහු නැහැ වගේ කියන්නේ නේද ආසියා පැසිෆික් කලාපය ඕස්ට්‍රේලියාව ඇමරිකාව මේගොල්ලෝ මේ කලාපය නම් කරන විදිහ ඇමරිකාවත් මේකට ඈඳ ගන්න විදිහ තරමක් වෙනස් කලින්ග දැන් ඇමරිකාව මේ ඉන්දෝ පැසිෆික් කියලා නම් කළා මේක ගන්න විදිහ මේක ඔබ කොහොමද කියවන්නේ වෙලකට ටික ගැන බල ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි යන්නේ ඒෂියා පැසිෆික් ඉකනොමික් කෝඔපරේෂන් APEC පටන් ගත්ත විදිය දැන් APEC පටන් ගත්තේ 1980 ගණන් වල අන්තිම භාගයේ මේ ડોક્ટર මහතිය මහමුණ්ඩ මැලේසියාවේ එයාට වම නෝනේ ආගමටි කාලේ ආසියාන් රටවල් 10යි චීනේ ජපානේ තයිවාන් සවුත් කොරියයි එකක් වෙලා ඊස්ට් ඒෂියන් කෝකස් කියලා සෙටප් කරන්න ඒක යුරෝපියන් යුනියන් වගේ ඒෂියන් වොයිස් එක ලෝකෙට දෙන්න ඒක ගැන කතා කරනකොට තමයි බොබ් හෝක් ඕස්ට්‍රේලියන් ප්‍රයිම් මිනිස්ටර් දැන් ඕස්ට්‍රේලියාව නිව්සීලන්ඩ් එකට කවු කිරුවේ නැහැ සවුත් කොරියා ගිහිල්ලා APEC ප්‍රොපෝස් කිරුවේ ඒක ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ඇමරිකා එක්කව වෙලා ඒ අන්තිමට APEC එක ඉස්සරහට ගියා ඒගොල්ලන්ගේ පළවෙනි මීටිම තිබුණාම මහත්ය ගියෙත් නැහැ බොයිකොට් කරුවා ගියේ නැහැ ඒකට තරහයි මේ ආසියාවේ වොයිස් එක නැවතුවා කියලා දැන් අද ඇමරිකාවට හරි යොමුනාවේ චීනෙක් මේ තියෙන කොන්ෆ්ලික්ට් එක ඒගොල්ලන්ට තනියෙන් ෆයිට් කරන්න බෑ ඒගොල්ලන්ට ඉන්දියාව ඕකට ඉතින් ඉන්දියාව ඕන හින්දා ඒ කාලේ APEC පටන් ගත්තම ඉන්දියාව ගත්තේ නැහැ ඉන්දියාවකට හරි අප්සෙට් ඒ කාලේ ඉන්දියා ගැන කතා කරන්නේ නැහැ ඉන්දියාවේ ආසියාවේ නැහැ ඒ කාලේ හැබැයි දැන් ආසියාව කියන එකට ඉන්දියාව දාගත්තේ නැහැ ඒක නැවතුනවා තායිලන්තේ ආසියාව නවත්තනවා තායිලන්තේ මායිම ගහන්නේ යාරි මායිම බෙන්ගෝල ඒකට යන්නේ ඉස්සෙල්ලා රයිට් ඒක ලංකාවයි ඉන්දියාව බංග්ලාදේශ කවුරුත් ඒකට කියන්නේ සවුත් ඒෂියා නැත්නම් ඉන්දියන් සබ් කොන්ටිනන්ට් අද ඉන්දියාව වුණා හින්දා ඇමරිකාවට මේ චීන එක්ක ෆයිට් එකට ඒගොල්ලෝ දැන් ඒෂියා පැසිෆික් කියන්නේ නැතුව ඉන්දු පැසිෆික් කිව්වා ඉන්දු පැසිෆික් ඉන්දියාට ඔකට ආසෙම නම් ඉන්දියාව ඉන්නවා ඕකේ. ඒ වුණත් ඉන්දු පැසිෆික් කියලා මේ පැසිෆික් කියලා ඇමරිකාවත් මේක ඇතුළට එනවා. ඔව් පැසිෆික් කියන්නේ එනවා. ඉන්දු ඒෂියා කිව්වොත් එහෙම එතකොට ඇමරිකාව එළියේ. ඒක ඕස්ට්‍රේලියාව සමහර වෙලට එළිය වෙන්න පුළුවන්. රයිට්. ඉතින් එතන ඕස්ට්‍රේලියාවට එනවා නිව්සීලන්ඩ්ට එනවා ඉන්දු පැසිෆික් එකට ඔය ඔක්කොම එනවා. ඉතින් දැන් ඉන්දියාව එක පැත්තකින් ඔකට ආසයි මොකද දැන් ඉන්දියාව ලොකු රීජන් එකේ පාට් එක. අනිත් පැත්තේ ඉන්දියාවත් තේරෙනවා මේක ඉන්දියාව පාවිච්චි කරන හැටි නෝ මේ. කලින්ග බෙහෙන්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක්වෙන්න.